විශේෂයම අලුත් අගමැතිවරයකි යටතේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂයන්ගේ සහභාගිත්වයෙන් කුඩා කැබිනට් මණ්ඩලයක් සහිතව අන්තර්වාර පාලනයක් සකස් කළ යුතුයි කියෙන අදහස අපි ඉදිරිීපත් කරේ. අපි පාර්ලිමේන්තුව නියෝජනය කරන, සියලුම දේශපාලන පක්ෂවලට අපි දැනුන් දුන්නා ඔවුන් සමඟ නිලවශයෙන්. අපේ මේ කණ්ඩායම් තුනේ එකමුතුව. ඔවුන් සමඟම මේ ප්‍රශ්නය පිළිබඳව සාකච්ඡා කරලා ඔවුන්ගේ සහයෝගයක්ත්ත වට ලැබා ගැනීම අත්‍ය අවශ්‍යය කියලා. මේ මෝතේ මේ රටේ ජනතාව පක්ෂබේද ජාතිබේද ආගම්බේද අත්හැරලදාලා ජාතියක්කදි ජාතික කොඩියටතේ සමගි වෙලා. තමන් මුණදලතින පීඩනය රටේ නායකයන්ට දේශපාලිකන්ට කියන්නට සමගියන එකට එකුතු වෙලා තියෙනවා. නමුත් අවාසනාවකට තවමත් පාදලිමිේන්තුවවෙන්න දෙසය විසි පහට බැරිවුණා සමගි වෙලා මේ ජනතාව මූුණ දෙනන පීඩනයට උත්තරයක් ලබා දෙන්න. ඒ වෙනුට අද අපි දකින්නේ. මේ අර්බූදය තමන්ගේ බලදේශපාලනයේ ප්‍රගමනයට භාවිච්චි කරන්න පුළුවන් කෝමද කියලා තාම බලපොරේක තමයි රටේ දේශපාලන පක් ෂේදි ල ඉන්න. සතටන් පාට කියන්න උද්ඝෝෂකයෝ කියන්නේ ජනාජපති කෙතරයන්. දැ ඒක නෙමයි දේශපාලන විෂ්ටැඳුම. අපි කියන්නේ දේශපාන ස්ථාවරභාවය ඇති කර. ඒක ඇති කර න්නම් ස්ථාව රාණ්ඩුවක් හදාන්. ඒ ස්ථාවරාණ්ඩු අදන්න ඕන ස්තර්ව පාච්චකව ඒකට අපි මේ උත්සාගන්නේ. අපි දේශපාන ස්ථාවරභාවය නැතුවා පාරදිගේ සටන්කිරීමෙන් වෙන්නේ තව තවත් තවතවත් අපි ආගාධට යනේ. චාතන්ද මුල්ලැර මුදල ඉල්ලන්නේ ස්ථාවරණ්ඩුවක් දේශපාන ස්ථාවරභාවයක්. තුළ මයි ලළඟට ඒ පිළිබඳ විශවාස තිල දිරි අන්න පුළොන්වේ මේ ට මිනිස්සවා අ දිල්ල පලවනී තමයි රාජපක්ෂවරුන්ගෙන් තොර කැබිනෙට් මණ්ඩලය. එනිසා ඒක හද නොවාදන තාක් දුරට මේ රටේ මිනිස්සු ඔවන්ගේ නැගිටීම වැඩිවේ කලකිරීම වැඩිවෙයි ජාත්‍යන්තරපජාවෙන් කිසිදු සහයක් ගන්න පුලන් තත්වක් නෑ. විශ්වාසබන්ගේ යෝජනාවක් කාණ්ඩුවටගේ නාදනයේ යෝජනාව ඇත්තටම නිෂ්පලයි. ඒ යෝජනාව දිනුවත් මතුවෙන ප්‍රශ්නය තමයි කොමදාණ්ඩුවක් හද. තවත් කණ්ඩායමක් කියනවා අපිට ඕන චන්දයක්. මේ වෙලාවේ චන්දයක් පවත්වන්න වාතාවරණයක් නැති බව ඕනවත් කෙනෙකුට පේනු. ඒ ජනතාවට අත්වීතිබෙන දුක්බර ඉරණම. ද මයි අපी මේ तीन वटවිल्ला मेखरिया मार्ග योජनाकरण.